වශයෙන් ගත්තට පස්සේ අපි පළාත් සභාව විදිහට බොහෝ විට පළාතේ උරුම ගැන ඒ වගේම පළාතේ සම්ප්‍රදාය ගැන අනිත් පැත්තෙන් ගත්තොත් එම පළාතට තියෙන විවිධ වත්කම් ගැන හොයලා බලන කට්ටිය. ඒකට හේතුව තමයි සමහර ඒවා යට ගිහින් තියෙන්නේ. මතුපිටට ඇවිල්ලා තියෙන ගොඩක් දේවල් හොඳ ඒවා නෙවෙයි. නමුත් පුරාවිද්‍යාවේ මූලික ලක්ෂණයක් කියලා මට හිතනවා පුරාවිද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් පුරාවිද්‍යාව කැණීම් කරන්නේ නැහැ ඩෝසර් වලින්. එහෙම නේද මහාචාර්යතුමනි? පුරාවිද්‍යාව කැණීම් කරන්නේ ඉතාමත්ම සියුම් උපකරණ වලින්. මං හිතන්නේ අඩුම ගානේ අවුරුදු 25000ක් විතර පරණ වී පොත්තක් හම්බ වුණත් ඒක කොයිතරම් වටිනවද? ඒ නිසා ඒ සියුම් දේවල් තමයි පුරාවිද්‍යාවෙන් කරන්නේ. ඉතින් අපිත් ආවේ ඒ සියුම් වැඩේට එක්තරා ආකාරයකට පිටුබලයක් වෙන්නට. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙතෙන් ආවට පස්සේ මට දැනු දෙයක් තමයි අංක 1 විදුහල්පතිතුමිය ගුරු මණ්ඩලය සහ විශේෂයෙන්ම අපේ දූල පුතාලට කියන්න ඕනේ ඕගොල්ලෝ ඉන්නේ ඉතාමත්ම ලස්සන පාසල් බිමක. මම එහෙම කියන්නේ රවටන්න නෙවෙයි. මොකද හේතුව ඕගොල්ලෝගේ පාසල කොළණියකුත් නෙවෙයි මුඩුක්කුවකුත් නෙවෙයි. ඒ කියන්නේ දුරින් පාසල් ගොඩනැගිලා තියෙන්නේ දුවන්න පනින්න පුළුවන්. ඉරේ පාටක් පේනවා, පොළවේ පාටක් පේනවා, ගහකොළවල පාටක් පේනවා. මේක හරිම ලස්සන භූමියක්. ඒ නිසා තියෙන්නේ මේක පිළිවෙලක් කරගන්න එක. පිළිවෙල කරගන්න එක මානවීය වැඩක්. සබහා ධර්මයේ අපිට දෙන්න ඕනි සීලම දේවල් දීලා තියෙන්නේ. ඒ සීලම දේවල් දීලා තියෙන තැනක තමයි මේ පාසල තියෙන්නේ. ඒ නිසා මුලින්ම මම කැමති මේ දරුවන්ට කියන්නට උගල වාසනාවන්තයි. ඉඩකඩ තියෙන දුවන්න බලන්න පුළුවන්. ගහක් උඩන හිතනොත් නගින්න පුළුවන්, ගස් දිහා බලාගෙන ඉන්න පුළුවන්, ගස් හෙලවෙන හැටි බලාගෙන ඉන්න පුළුවන්. ගොඩක් දේවල් නිල් අහස දිහාවේ, දූර පාට පොළව, කෝකොළ පාට පොළව මේ දිහා බලාගෙන ඉන්න පුළුවන් විදිහ ඉතාමත්ම මනරම් පරිසරයක මේ දරුවන්ගේ පාසල තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න. එහෙම පාසල් නැති ප්‍රදේශයක ඉඳන් ආවට පස්සේ තමයි මේකේ ලස්සන වැඩියෙන්ම පේන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉතාමත්ම සතුටින් මම කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මෙවැනි භූමියක තියෙන ඓතිහාසික වටිනාකම. මෙතෙන්ට ආවට පස්සේ මට දැනන දේ තමයි මම මගේ පැරණි මුතුන් මිත්තන් බලන්න ආපු ගමනක්ද කියලා. ඒ තරම් මේක හැඟීම් බර ගමනක්. මෙතෙන්ට එනකම් මට කිච්චර දැනුන්නේ නැහැ. හැබැයි මහාචාර්යතුමාත් අපේ ලේකම්වරු සහ ලේකම්වරිය තනිකුත් නිලධාරි මණ්ඩලය සිළුම් දෙන එක්කහොල එතෙන්ට ගියාට පස්සේ දැනන දේ තමයි මේ මහ පොළොව කොයිතරම්නම් පොහොසත් ඉතිහාසයක් හංගගෙන ඉන්නවද, කොයිතරම්නම් පොහොසත් ශිෂ්ටාචාරයක් හංගගෙන ඉන්නවද. ඒ ශිෂ්ටාචාරය මතු කරගත්තට පස්සේ ඒක අනාගත පරම්පරාවට සම්ප්‍රේක්ෂණය කරනකොට ඒකෙන් එන පණිවිඩ කොයිතරම් බලවත්ද කියන එක.
ඒ නිසා මෙතන ඓතිහාසික භූමියක් විතරක් නෙවෙයි අපේ උරුමය අපේ අතීතය ඒ වගේම ගත්තොත් එහෙම මේ මොහොතේ සිටින අපේ පැරණි හුය එහෙම නැත්නම් ගත්තොත් එහෙම පැරණි නූල් සූත්‍ර ටික එක්තරා ආකාරයකට ඔළුවට දැනෙන භූමියක් මේක විශේෂයෙන්ම ගත්තොත් එහෙම අද දවසේ රටක් විදිහට අපි මුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය කී මොකක්ද කියලා හවුත් කියයි බය කියලා ඔව් මේ මොහොතේ ගොඩක් අය බයෙන් ඉන්නේ හැබැයි මේ බයට හේතුව මොකද්ද මේ බයට හේතුව තමයි තමන් හැර තවත් ලෝකයක් තිබෙනවාය කියලා හිතන්නේ නැති මිනිස්සුන්ගේ නොහික්මුණු ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ දරුවෝ ඉගෙන ගන්න ඕනේ අපිට පෙරත් ලෝකයක් තිබුණා දැනුත් ලෝකයක් තියෙනවා අපෙන් පස්සෙත් ලෝකයක් තියෙනවා මේකට තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ හැබැයි ඉතිහාසය කියලා කියන්නේ ස්වභාවික ක්‍රියාවලිය නෙමෙයි ස්වභාවික ක්‍රියාවලිය අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි දේවල් වෙනස් වෙනවා ඉතිහාසය කියන්නේ වෙනස් කිරීම ශිෂ්ටාචාරය කියන්නේ මහ පොළොව මත මිනිසුන් විසින් කරන ලද වෙනස්කම් ඒතර එහෙම තමයි මිනිස් විශ්වර මැරලා ගියා ඔහේ දිය වෙලා ගියා මහ පොළොවට හැබැයි මෙතෙන්ට ආවට පස්සේ පේනවා එහෙම නැහැ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් අනුගමනය කරපු සිරිත්විරිත් සම්ප්‍රදාය ගොඩක් තිබිලා තියෙනවා ඔවුන්ට ගෞරව කරලා තියෙනවා ඔවුන් වලේ දාලා තියෙනවා නිකම්ම නෙවෙයි පිළිවෙලකට හදන ලද සකස් කරන ලද සොහනක මේක ශිෂ්ටාචාරයේ ලක්ෂණ එතකොට ඒවා අද අපි හොයා ගන්නවා ඒවා අද අපි හොයා ගන්නවා අපි හොයාගත්තට පස්සේ අපිට දැනනවා අපිට පෙර పూర్ව ඉතිහාසෙත් නැත්නම් ප්‍රාග් ඉතිහාසය කියලා කියන කාල පරිච්ඡේදය ගත්තත් අති දැවැන්ත දියුණු මානවයන් මේ රටේ ජීවත් වෙලා තියෙනවා විශේෂම ගත්තොත් අදට වඩා දියුණු මානවයන් මම හිතන්නේ එදා මිනිස්සු බෝම්බ හරි කොයිතරම් හොඳ තාක්ෂණයේ තිබුණත් බෝම්බ බැඳගෙන පාසල් වලට හරි ඉගෙන ගන්න තැන් වලට හරි තවත් ගෝත්‍ර වලට හරි පැන්නයි කියලා ඒ වගේම විකුණන්න කවදාවත් මම හිතන්නේ මේ මිනිස්සු දඩයන් කරලා නැහැ මේ මිනිස්සු දඩයන් කරලා තියෙන්නේ කන්න ආහාරය සඳහා ඒතර අපිට වඩා දියුණු මේ මිනිස්සු ඒ නිසා මම කියන්න හදන්නේ අපේ પરම්පරාවෙන් දැන් ඇහුවොත් එහෙම අපේ પરම්පරාව තනිවෙච්ච પરම්පරාවක් විශේෂයෙන්ම මම කියන්නේ අපේ දූ දරුවන්ට මේ තනි වුණාට පස්සේ දුවේ ඕන දෙයක් කරගන්න පුළුවන් පුතාලට කියන්නේත් ඒකයි පහුගිය දවස්වල බෝම්බ බැඳගෙන පුපුරාගේ මිනිස්සු වනාහේ මිනිසුද කියන එක අපිට සැකසහිතයි මිනිස්සුන්ට නම් අතීතයක් තියෙන්න ඕනි වර්තමානයක් තියෙන්න ඕනි අනාගතයක් තියෙන්න ඕනි ඒ වගේම තමන් අපට ලෝකය මහා ලෝකයක් විදිහට දැනෙන්න ඕන ඒ ලෝකෙන් අපි දේවල් උකහ ගන්න ඕනි ඒ ලෝකෙට අපි දේවල් දෙන්න ඕනි හැයි මෙතන වෙලා තියෙන්නේ මොකද්ද මෙතන උනේ මොකද්ද මුළුමනින්ම තමන් හැර තමන්ට ලැබෙනවාය කියන ස්වර්ග සැපත වෙනුවෙන් අනිත් සියලුම මිනිසුන්ව විනාශ කිරීමේ ක්‍රියාවලිය මෙහෙම කරන්න පුළුවන් තනි වුණු මිනිසෙකුට පමණයි තනි වුණු මිනිසෙකුට ඉතිහාසයක් නැහැ තනි වුණු මිනිසෙකුට අනාගතයක් නැහැ අපේ પરම්පරාවේ දරුවන්ගේ પરම්පරාව මේ අපේ પરම්පරාව කියලා කියන්නේ එක්තරා ආකාරයකට සමහර විට හිතනවා ඔවුන් අනාගතයට ඉතුරු කරන්නේ මොනවද කියලා අනාගතේ ඉතුරු කරන්නේ මොනවද කියලා. මොකද හේතුව પરම්පරාවක් ජීවත් වුණාය කියන එකේ අදහස තමයි ඒ પરම්පරාව නැති වුණාට පස්සේ ඊට පස්සේන પરම්පරාවට තියෙනවා අන්න අපේ අපිට පෙර හිටපු પરම්පරාව කරපු දේවල් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ වයසින් නැයි මෙතන ඉන්නවා අපි 70 දශකයේ ගීත ගැන කියනවා. එහෙම නේද? අපි එහෙම දේවල් කියනවා. ඒ සින්දු වලට අපි තවමත් ආස කරනවා. හැබැයි කවදා හරි දවසක අපේ දරුවෝ කොහොම කියයිද? දැන් මේක ගත්තොත්ම 2020නේ තව ටික දවසකින් ඕගොල්ලොන්ට අපේ වයස වෙනකොට අවුරුදු 50 55 60 වගේ වෙනකොට කියන්න වෙන්නේ කොයි සින්දුද පූජා කරන්නම් මලක් මම මැරුණක් කමන්නේ මාව ඵලේ දාන්න එපා ගෙදර ගිහින් තියාගන්න වගේ සින්දුත් නොවන වචනත් නොවන මොනවා හරි පල්ලැහැලි ටිකක් කියන්නේ නැහැ ඕගොල්ලෝ ලැජ්ජ වෙනවා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඕගොල්ලන්ටත් වයසට ගිහිල්ලා 70 දශකේ සින්දු හොයන්න ඒව තමයි සින්දු කියන්නේ ඒ නිසා මේ දරුවන්ගේ ගිහිල්ලා හිටින්නේ මේ ඓතිහාසික භූමියකින් ඕගොල්ලෝ ඓතිහාසිකත්වයක් නිර්මාණය කරන්න ඕන මතක තියාගන්න ලෝකෙ වෙනස් කරපු ගොඩක් මිනිසුගේ ගම්වලින් මෙතන වඩලා ඉන්න අය ලෝකෙ වෙනස් කළාද කියන එක මම දන්නේ නැහැ අති බහුතරයක් මේ තනතුරු දරන සියලු මෙතනවත් අඩුම ගානේ ගම්වලින්ගේ මිනිස්සු මම මේ වගේ හද්ද පිටිසර ඉස්කෝලේ ඉගෙන ගත්ත මිනිස්සෙක් මගේ ඉස්කෝලේ දුෂ්කර පාසලක් අපේ අම්මට අකුරු කියන්නත් බෑ ලියන්නත් බෑ අප්පච්චිට අකුරු කියන්න පුළුවන් ලියන්න බෑ දැන් හිතාගන්න පුළුවන් අපි නටුම් ගුරුතු මේ කිව්වා නටන්න තැනක් නැහැ කියලා. ඈ මං කිව්වා ගහක් ඇර නටන්න කියලා. ඈ මේ වගේ සිමෙන්ති පොලක නටනට වඩා කොයි තරම් ලස්සනද සුන්දරද ගහක් යට කමතක හුලං වැඩි වැඩි නටනකොට. ඉතින් ඒ නටුමෙන් ඈතට ගිහිල්ලා තලමල පිපිලා චිත් මේ වේදිකා නාට්‍ය මෙහෙ පෙන්වන්න ඕන. නුග ගහ කපලා නේද?
එයාගේ පුතා නාට්‍යයේ නාට්‍ය ශාලාවක් හදලා නාට්‍ය විකුණන්න. ඔව් නාට්‍ය විකුණන්න ශාලා ඕනේ තමයි. නැටුම් විකුණන්න ශාලා ඕනේ. හැබැයි නැටුම රස විඳින්න නම් නැටුම තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න නම් බලා ඉන්න වෙන්නේ ගහකොළ නටන විදිහ. මම අපේ නැටුම් ගුරුතුමියගේ මම නැටුම් දන්නේ නැහැ. මම ඒ වගේ දන්නේ නැති ඒවා ගොඩක් කතා කරන මිනිස්සෙක් මම. නමුත් මම එතුමෙකින් අහපු දෙයක් තමයි ගොඩක් වන්නම් මේ සත්තුන්ගෙන් නේද ඇවිත් තියෙන්නේ කියලා. මම දන්නේ ගොඩක්ද කියලා හැබැයි. එතුමිය මට ලොකු උදව්වක් කරලා අද කතාවට මට මාතෘකාවක් හදලා දීලා. මේ ඉතින් මම දන්නේ සත්තුන්ගේ හනුමා වන්නම කියයි, තුරගා වන්නම කියයි නේද? ගජ ගා වන්නම බලන්න ගියාම ඒ නැටුම් හදලා තියෙන්නේ ස්වභාව ධර්මයේ චලන දිහාවේ ඉතාමත්ම සියුම්ව නිරීක්ෂණය කරලා. නේද? එහෙම නේද? දැන් අතොත් එහෙම මේ ෆැෂන් ඩිසයින් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකෙත් ගන්නේ පළඟැටියා. ඒ ඒ සංකල්ප තමයි අරගෙන මේ රෙදිවල මෝස්තර ඔය ඇඳගෙන ඉන්නේ වගේ මෝස්තර හරම හදලා තියෙන්නේ. ඒ කියන්නේ සත්තුන්ගෙන් අපිට තාම ගැලවෙන්න බැහැ. මං හිතන්නේ මරණකම් අපිට ගැලවෙන්න ඕනේ කමකුත් නැහැ. කෙසේ වෙතත් එතුමීට අවශ්‍ය කරන නැටුම් පන්තියත් අපි හදලා දෙනවා. හරි. දැන් අපිට ගන්න තරම් ඉක්මනට හදන්න බෑ ඒක. මොකද හේතුව අපි සෑහෙන මේකට මහන්සියක් අරගෙන කොහේ හරි තියෙන සල්ලි ටිකක් හොයාගෙන අනිත් අමාත්‍යංශ එකතු කරලා මොකද හරි දුප්පත්. මෙහි ඉස්කෝලේට වඩා දුප්පත් පළාත් සභාව. මතක තියාගන්න. අපිට සල්ලි එච්චර නැහැ. අපි හරි අමාරුවෙන් මේ වැඩේ කරගෙන යන්නේ. ගොඩක් අමාරුයි. ඒ යන යන තැන ඉල්ලීම්නේ කරන්නේ. මේ සමහර ඉස්කෝලේට සාපේක්ෂව මෙහි ඉල්ලුම් ගොඩක්ම අඩුයි. නැටුම් පන්තිය විතරයි ඉල්ලුවේ. මේ නැත්තම් ගොඩක් දේවල් ඉල්ලනවා. ඒ නිසා මේ ලොකු ව්‍යාපෘතිය එන වැඩේදී අපි මේකත් ඒකටම සම්බන්ධ කළා. සහදිසියේ අධ්‍යාපන ලේකම්තුමා කිව්ව හදිසියේ කරන දේවල් ටික වහලවල් ටික මොකද වහලව කඩා වැටුනොත් එහෙම දරුවන්ගේ ඔළු හිස මතට කඩා වැටෙන්නේ නේද? ඉතින් එහෙනම් නටනටා ඉන්නකොට ඒක හොඳමදි වහලයක් කඩාන වැටෙනවා. එහෙනම් අපි ඉක්මනට වහලවල් ටික හදලා දීලා ඉතින් ටික අපි කරන්න බලන්න. විශේෂයෙන්ම දෙමෝපියන් ඉල්ලන්නේ කරුණාකර ඉස්කෝලේ ආරක්ෂා කරන්න. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඉස්කෝලේ විකුණනයි ඉස්කෝලේට ගන්න එපා. ඉස්කෝලේ එක්කෙන හරි සංවේදී තැන. පන්සල එක නම් ඉස්කෝලේ දෙක. මතක තියාගන්න. හරිම සංවේදී තැන. මේ ඉස්කෝලේ ඉගෙන ගත්තා ඉන්නවනම් එයාට මේක දැන්න ඕනේ මං කියන්නේ. තමන්ගේ ඉස්කෝලේ ඇතුළේ තියෙන උන්ට හරනම් සිරපු දෙකක් ගලවන්න නිකන් හිතනවා වගේ. ඒ තරම් පූජනීය භූමියක් විතර ඉස්කෝලයක් දැනෙන්නේ. ඒ නිසා මේ ඉස්කෝලේ ආරක්ෂා කරන්න අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම උදව් කරනවා. මම අද ඉතාමත්ම සතුටු වෙනවා. මම ඇත්තටම හිතුවේ නැහැ මහාචාර්ය රාජසෝම දේව මෙතුමා මෙතන මේ මට දකින්න ලැබෙයි කියලා. ඒක නිකන් මේ අර උපන්දින සාදයකදී නිකන් පුදුමයට පත් කරනවා වගේ වැඩක් වුණා මට එතුමා දැක්කට පස්සේ. දැන්ට අවුරුදු මම හිතන්නේ 20කට විතර පෙර සුභාර්ති වැඩසටහනකට තමයි අපි දෙන්න ඉස්සෙල්ලම මුණ ගැහෙන්නේ. එතකොට එතුමා භද්‍ර යෞවනයේ හිටියේ බොහොම මේ හැඩකාර ටිකක් දුබුරු පාටවරු ටී ෂර්ට් එකක් ඇඳගෙන චණ්ඩීක් වගේ තමයි රේඩියෝ සිලෝන් එකට ඇවිල්ලා හිටියේ. මමත් ටිකක් ඒ කාලේ චණ්ඩියක් හින්දා අපි දෙන්න ගැලපුණා. මොකද අපි වෙන කණ්ඩායමක් හදාන එක්ස් කියලා ටිකක් චණ්ඩි කතා කරමින් ඉන්න කාලේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ නිරන්තරයෙන් මුණ ගැහෙන කෙනෙක්. නමුත් මං හිතුවේ මෙතෙන්දි මුණ ගැහී කියලා. බලන්න ගියොත් එහෙම මෙතෙන්දි මුණ නැගෙහි කොහොමද? මගුල් ගෙදර ගියාට පස්සේ මනමාලේ මනමාලේ ඉන්නෙපැ. ඒ වගේම සම්බන්ධයක් එතුමාට මෙතනත් එක්ක තියෙනවා. මෙතන හොයාගත්ත කෙනා. ඒ හොයාගත්ත කෙනා. පස්සේ තියෙන මෙහෙමයි මේ ඉස්කෝලෙන් බිහි වෙන්න ඕනි මේ වගේ දේවල් හොයාගන්න අය. ඒක තමයි වැදගත්කම. එකකින් හයියක් ගන්න, ශක්තියක් ගන්න. ඉතින් ඒ ගොඩක් දේවල් මං කිව්වා මං හිතන්නේ විශේෂම දෙමෝපියන්ගේ ඉහතමානීකමට නිරහංකාරකමට මං ඉතාමත්ම සතුටුයි. මෙහෙමයි තමයි ඉන්න ඕනි පාසලක. නැත්තම් මේ පාසලටත් පාඩ දාන අර මේ ඉන්න අමුතු කට්ටියක් මේ මාට කොළඹ පාසල් වල අත්දැකීම් තියෙනවා මං කියන්නේ. උදේට මේ ඉස්කෝලේ වටේ නෑ මේ කට්ටිය ඉතින් ආයුධ නැති වුණාට සාමූහික ඉස්කෝලේ මොර කරන කට්ටිය ඒක හොඳයි. ඒ නිසා ඒ ගැන සතුටුයි. විශේෂයෙන් දරුවන් බොහොම හොඳින් විනයානුකූලව හැසිරෙන බව පේනවා මොනෙන් දැක්කම. පාසලක විනය කියන එක දරුවනේ අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි දෙමෝපියන්ට සහ ගුරුවරුන්ට ඉඩ දෙන්න ඔබගේ ජීවිතේ ගොඩ නගන්න. ඔගොල්ලෝ තාම තේරෙනවා අඩුයි. දන්නේ නැහැ. තාම පොඩි ළමයි. ඉතින් සියල්ල සමගින් අපි නැවත එනවා. දැන් මේ වැඩේ පටන් ගන්නතර පස්සේ නිතර නිතර එන්න පුළුවන්. ඒකට අපි කතා කරමු. අද දවසේ අප පිළිගත් ආකාරයේ අපි විද්‍යාපතිතුමිය අපිට කේපන් සංග්‍රහයේ මේ හැමදේම ගත්තට පස්සේ ප්‍රශංසනීයයි. ඉතාමත් හොඳයි. ඒ සියල්ලටම මම ස්තුති කරනවා. මේ පාසල අනාගතයේදී මේ රටම දන්න පාසලක පාසලක් විදිහට ගොඩනැගෙනවා. ඒකට හේතුව තමයි මේ පාසලට තියෙන ඓතිහාසික උරුමය සහ ඓතිහාසික භූමිය. මේක අපි මුළු රටේම
ප්‍රසිද්ධියට පත් කරනවා රට විතරක් නෙවෙයි මහාචාර්ය රාජෝමදේව මහත්මයා වැනි අය මේක ලෝකය පුරා ප්‍රසිද්ධ කරමින් ඉන්නේ. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කෙනෙක්.